ජීවිතයේ තරු මංසල අතරමං වෙලා හොද කලාව සුසුම් හෙලනා හදවත සනසා අතීතයේ ගිලිහිග සතුට රැගෙන යළි වඩින්නට ආරාධනා ආරාධනා භාෂාවෙත් නාදේත් හඬ මදුරේ සුවිශිෂ්ට සුසංයෝගය එහෙමත් නැත්නම් ගීතයෙන් දයා පෝෂණය කළ සුවපත් කළ හෙළේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්න් අද අප අතර නොසිටියත් ඔහුගේ ඒ සුමිහිරි ගීත අප හදවත් තුළ සැමදා අමරණීය වේවි. මා පෙර කීසේම අපේ ජීවිතයේ තිබෙන ඒ දුර්කම් කටුළු හුදකලාව මගහැර අපේ ජීවිතවලින් ගිලිහි ගිය ඒ සතුට නැවත රැගෙන එන්නට උදා වූ ඒ සෞන්දර්යාත්මක රිද්ම තරංගයන් මේ. ඉතින් ශ්‍රී ලාංකිකයින්ගේ කලා කෞශල්‍යය එළිදක්වන අද්විතීය ප්‍රාසංගය එසේනම් ශ්‍රී ලාංකීය අපට උරුමකම් කියන ඒ සංස්කෘතිය ඒ කලා රසය ඔබට සමීප කර දෙන්නට ආනන්දනීය වූ රිද්ම තරංග කලාකෙත වපුරන්නයි අපේ මේ සූදානම. දකුණු ආසියාතික ප්‍රවණතා හා අධ්‍යාපන මධ්‍යස්ථානය එක්ව හතර වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන මේ හරවත් රසවත් වර්ණවත් සෞන්ද්‍යාරාත්මක සුඳුරු හෝරාවන් රස විඳින්නට ගෞරවනීය මහා සංඝරත්නයත් ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු ඔබ සියලුම දෙනාත් මෙම උත්සවයට ගෞරවයෙන් ආදරයෙන් පිළිගන් ලබනවා. එසේනම් ඉදිරි පැය කිහිපය පුළුල්ලේ දිගහැරෙන්නේ හැම අතින්ම අංග සම්පූර්ණ 2016 රිද්ම තරංග. පිළිගැන්වීමේ කතාව ඉදිරිපත් කිරීම සඳහා ගෞරවනීය ලෙස වේදිකාවට ඇරයුම් කෙරෙන්නේ ගෞරවනීය පූජ්‍ය පඤ්ඤාතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. ස්ටෙටන් අයිලන්ඩ් වගේම ක්වීන්ස් නිව්ජර්සි අප හිතවත් ශ්‍රී ලාංකික වගේම මහිතනයකුත් ජාතින් සිටිනවා හැමදෙනාගෙන් අවසරයි. අද අපි මේ රිද්ම තරංග හතරවැනි වර්ෂයේ ප්‍රසංගයටයි සූදානම් වෙන්නේ මේ ආරම්භ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපි විහාරස්ථානය වෙනුවෙන් කොණ්ඩඤ්ඤහාමුදුරන් වහන්සේ වෙනුවෙන් අනිකුත් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒ වගේම අපේ සංවිධායක මණ්ඩලය සංවිධානය වෙනුවෙන් වචන ස්වල්පයක් ප්‍රකාශ කළ යුතුයි. මේ අරමුණු කරගත්තේ කුමක් සඳහාද? මේ හුදෙක් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ කලා හැකියාවන් ඉදිරිපත් කිරීමට ඇති කළ දොරටුවක්. අපේ ළමයින්ගේ කලා හැකියාවන් උත්නම් වන්නට
අපි රංග තරංග ආරම්භ කළා. ඉතින් වැඩිහිටි පිරිසට ඒ වගේම තරුණ පිරිසට ඒ අවස්ථාව ලබා දීමේ බලාපොරොත්තුෙන් තමයි මේ කාර්යය ආරම්භ වුණේ. ඉතින් විටින් විට මෙබඳු ප්‍රසංග අපේ පිරිස අතර පැවතුණා අපේ අයිලන්ඩ් එකේ. නමුත් ඒක සංවිධානයක් විදිහට අපි මේ හතරවෙනි වර්ෂයටයි පවත්වන්නේ සවුත් ඒසියන් කල්චරල් සෙන්ටර් ඒ සංවිධානයේ මූලිකත්වයෙන්. අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට ඔබේ කලා හැකියාවන් දියුණු කර ගන්නට, ඒ සඳහා අවස්ථාවක් උදා කර ගන්නට විහාරස්ථානයෙන් කෙරෙන ආගමික කටයුතු වගේම අපේ ශ්‍රී ලාංකිකයන්ගේ අනිකුත් කලා හැකියාවන් දියුණු කර ගන්නට අවස්ථාව දීම මම හිතන්නේ අපේ මව්බිමෙන් බැහැරව සිටින සෑම විහාරස්ථානයකම පන්සලකම කාර්යභාරයක් වෙලා තිබෙනවා. ඉතින් ඒ කාර්ය මේ අයිලන්ඩ් එක තුළ අපේ ස්ටන් අයිලන්ඩ් බෞද්ධ විහාරයේ මූලික මග පෙන්වීමෙන් සිද්ධ වෙනවා කියන එක ඔබ හැම දෙනාම දන්නා කාරණාව. මේ වෙනුවෙන් ඒ සංවිධායක පිරිස බොහෝ මහන්සියක් ගන්නවා. අපි ඒක අගය කළ යුතුයි. මේ ස්ථාන සපයාගෙන, ඒ සංගීත ශිල්පීන් සපයාගෙන, ඒ වෙනුවෙන් පුහුණු වීම කරලා, ඒ වෙනුවෙන් මහත් කැපවීමක් කරන්නට ඕනේ. ඉතින් ඒ සියල්ල වෙනුවෙන් තමයි මේ වෙනුවෙන් යම්කිසි මුදලක් ටිකට් පතක් විකිණීමෙන් අය කරනවා නම් ඒ වෙනුවෙන් පමණයි. එසේ නැතුව මෙය අපේ විහාරස්ථානයේ අරමුදල වෙනුවෙන්වත් වෙනත්යක් වෙනින් නෙවෙයි. හුදෙක් මේ කාර්ය සාර්ථක කරගන්නට අය කරන මුදලක් පමණයි. මොකද ඇතැම් අයට මං හිතන්නේ වැරදි වැටහීම් ඇති කරගෙන තිබෙනවා. එබඳු මුදල් එකතු කරනවා ඒ වාට වෙන්නේ කොමන් කියලා. ඉතින් ඒ කිසිවක් අපි විහාරස්ථානය වෙනුවෙන් නෙවෙයි ගන්නේ, මේ වෙනුවෙන්ම පමණයි ඒවා වැය වෙන්නේ කියන එක මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. ඉතින් එහෙමනම් දීර්ඝව කරුණු කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ මේ මොහොතේ. නමුත් අපි ඒ මුලින් සිහිපත් කළ පරිදි අපේ හෙළයේ මහා ගාන්ධර්වය අපෙන් සමුගෙන ගියා. ඉතින් එතුමා අපේ ජාතියට දායාද කළ ඒ ගීත, ඒ වගේම සංගීත සම්ප්‍රදාය හැමදාමත් පවතිනවා, බැබලෙනවා. ඒ උරුමය අපේ හදවත් තුළ හැමදාම පවතිනවා. එය අපි දරුවන්ටත් උරුම කර දිය යුතුයි. ඉතින් එතුමාණන්ගේ ඒ සේවය සදා අමරණීයයි, අමරදේව වගේම අමරණීයයි කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමාණන්ට උතුම් නිවන් සුවයම අත්වේවා කියලා මේ වෙලාවේ අපි පතමු. එමනම් මේ වෙලාවේ මීට වඩා කතා කරන්නේ ඔබ සියලු දෙනා අපේ සංවිධානය වෙනුවෙන්, විහාරස්ථානය වෙනුවෙන් ඉතා ආදරයෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. අපේ සංගීත ශිල්පීනුත් ඒ විදිහම පිළිගන්නවා. හැමදෙනාට පුරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් වේවා. කියලා ඔබ හැම දෙනාම අපේක්ෂාවෙන් හිටපු ඒ රිද්ම තරංගයන්හි
පළමු ගායනය වේදිකාගත කරන්නයි අපේ මේ සූදානම. උද්‍යානයක කෙනෙක් ඔබ එනතුරු තවමත් මග බලාගෙන ඉන්නවා. ඉතින් මේ ආදර කතාව ගීතානුසාරයෙන් ඔබේ දෙසවන් වලට ලං කරන්නට ප්‍රියංගා රත්නායක සූදානම්. මෙහි පළමු ගායනය උමාරා. සමාවෙන්න. අප හදවත් තුළ අමරණීය වූ ඒ පණ්ඩිත අමරදේවයාණන්ගේ ඒ අමරදේවයාණන්ට කරන උත්තමාචාරයයි මේ. බලාගෙන ඉන්නවා. ඉතින් මේ ආදර කතාව සම්පූර්ණ කරන ප්‍රියංගා රත්නායක සූදානම්. මෙහි මුල් ගායනය උමාරා.
ස්වාම පුරුෂයෙක් වුණහම හැම විටම උත්සාහ කරන්නේ තම බිරිඳ තම දුවදරුවන් ආදරෙන් රැක බලා ගන්න. ඔවුන්ව ආරක්ෂා කරන්න. නමුත් හුදෙක් වූ ජීවන සටනේදී තාවකාලිකව හෝ ඔවුන්ගෙන් ඈත් වෙන්නට සිද්ධ වෙනවා. නමුත් ඔහු හැම විටම ඔවුන් ගැන අවදියෙන්. මෙහෙම කියන්නේ ගයාන් කටුකුරුල්ල. මෙහි මුල් ගායනය සුනිල් නෙදුරිසිංහ කලාශූරින් විසින්.
බොහොමයක් වෙලාවක නැනමස්සිනාලා කුඩා කාලේ ඉඳන්ම ආදරෙන් බැඳෙන්නේ ඔවුන්ටත් හොරාටම. හැබැයි නොසිතූ වෙලාවක ඒ ආදරේ විරහවක් වන්නටත් පුළුවන්. මෙහෙම කියන්නේ රන්දිකා සංජීවනී හා ගයාන් කටුකුරුද. මෙහි මුල් ගායනය අභිවර්ධන බාලසූරීන් හා තියාගා එඩ්වඩ් කලාශූරීන් විසින්. Thank you.
අපේ ජීවිතවල තිබෙන ආදර කතන්දර හරිම සුන්දරයි. නමුත් මම පෙර කිව්වා වගේ අපි නොසිතූ වෙලාවක ඒ ආදර කතන්දර විරහවක් වෙන්නට පුළුවන්. සුලං කපුල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ විශාරද නන්දා මාලිනියන්ගේ මේ මියුරු ගායනය අද චම්පත් හේරක්ගේ හඬින්.
ශ්‍රී ලාංකීය සිනමාවේ රිදී තිර ඒකාලෝකමත් කළ ගායනෙන් හා රංගනෙන් සිංහල සිනමාව පෝෂණය කළ ඒ අසම සම ගීත කෝකිලා විය රුක්මණී දේවි නම් විය. ඇගේ ඒ සුමිහිරි ගායනය අද උදේශික අබේසිංහ හඬේ.
හැබැයි ආදරයේදී සිද්ධ වෙන ඒ වැරදිවලදී අපිට තැවෙන්න වෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි නේද? එහෙම ආදර කතාවක් ගැන කියන්න යන්නේ චන්දන ඩිසෙල්වා. මෙහි මුල් ගායනය සනත් නන්දසිරි කලාශූරින් විසින්. මේ තරුණ අය වගේ නෙවෙයි නෙවෙයි ක්ලිප් බෝඩ් එකත් අරගෙන මේ ලොකුවට ප්‍රින්ට් කරගෙන ආවට මතක තියාගන්න බෑ සින්දු ගහල බලන්න Thank you.
හිතවන්නේ පරිගණයයි ඔබමින් ඇය ඇයමින් ඔබත් මට වාගේ ඇද්දක වගේ Thank you, Sunil. Thank you. Dear Kinduriya Se Sagare Dothin Gema Adare Me Palamu Padade Pelideka Ahedi Ape Desavan Valata Apita Mulimma Mataketa Nagenne වෙන කවුරුත්ම නෙමෙයි ඒ අමරණීය ජ්‍යෙෂ්ඨ කලාකරු එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ. ඉතින් ඔහුගේ ඒ මියුරු ගීතය අද මාරම් කරුණරත්න හඬින් Thank you.